විශාල දෙනෙ මගෙන් අහපු ගනිතමේ සිද්ධන්ත ඇක්තම යද කතා කරන්න දෙන්නේ ත්‍රිකෝන අංගසාම මෙහෙවත් කgru of Triangle ත්‍රිකෝන අංගසාමය කියල කියන්නේ යම්කිසි ත්‍රිකෝන දෙකක අංග සමානවීමට පාද සහ කෝන සමානවීමට තිබ යුතු අවම අවශ්‍යතාවය ගැන කතා කරන ගනිත මේ සිද්ධාන්තය චිකෝන දෙකක් සමානුවීමට දෙබියුතු අවම අවශ්‍යතාවයන් කිහිපයක් තියෙනවා අපි ඒෙන් එකක් පලවිනි අවස්ථාවදී රද කතා කරමු. මේ අවස්ථාව මේ විදිර අපිට නිර්චනය කරන්න පුළුවන්. ඕනෑම ත්‍රිකෝණයක පාදතුනක් තවත් ත්‍රිකෝණය පාදතුනකට සමාන වෙනවනම් මේ ත්‍රිකෝන දෙක අංගසා සමාන වෙන කියනවා. නැත්ත අංග සාම්‍ය වෙනවා කියලා කියනවා මේ අවස්ථාවේදී. ඒ අවස්ථාව අපි කැටියෙන් හඳුන්නවා නැත්තම් පාද 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 අවස්ථාව විදියට නැත්තං ඒ කියන්න පුළුවන් අපිට සයි් සයිඩ් සයි් කේස් කියලායි එකැනෙ SS කේස් කියලා කියන්න පුළුවන්. මේ අවස්ථාව අපි කොහමද ගනිත මේය වශයෙන් ඔප්පු කරලා පෙන්නන්නේ සා ගනිතමය වශයෙන් සම්බන්ධතවන් බාගන්න කොහමද කියෙනෙග තමයි අද අපි මෙතැදි කතා කරන්න. මේක කතා කර ට්‍රිකෝන දෙක් ඇඳල තියෙන හලට පෙනනවා ABC කියලා තියෙනවා PQ R කියලා තියනවා. මේ ත්‍රිකෝන දෙක ංග සම ව පාද පාද අවස්ථාව වෙනවා ඒ අපි ගනිතම මේ වශයෙන් ලියන ආකාරය තමයි මේ දකුණු පැත්තෙම් ලියලා තියෙන්නේ. අපිට ඕනම සංත තලරූප දෙක් නැත්තම් මේ සංගුත ත්‍රිකෝන දෙකක් අපිට හම්බුණ හම මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන ව කියලා ඔප්පු කරලා පෙන්නන ක්‍රමය තමයි අපි දැන් කතා කරන්න යන්නේ. අපි මුලින්ම මේ තලරූප දෙකේ නැත්තම් මේ ්‍රිකෝන දෙකේ නම් කරලා කියවා මේ ්‍රිකෝන දෙක තමයි සලකන්න කියලා එක මේ විදිේර. ABC ්‍රිකෝනය හා QRවා ්‍රරිිකෝන වල්ල කියල අපි ලියනො. ඊළඟ ටපි මේ ්‍රිකෝන ලතින සම්බන්ධාවයෙන් ලියයාගෙනයනො. වලටපෙනවා ABC ABC කියන ්‍රිකෝන, A.AC. කියන පාදෙ. මේ එක අට හොඳට පැදිල පේ පෙන්න්න ම තැමිලි පාට කර තිනො ඒක පාට භාවිතා කරලා තියනවා AC පාේ එක යිරකින් කපලාතියනවා. PQRවාර්ත්‍රිකෝනේ P කියන පාදේ එකයිරකින් කපල තියනවා. ඒක තේරුම තමයි AC විශාලත්ව PR ශාලත්වයට සමානයි කිය එක. එහනම් මම එක ලියනවා. AAC සමානයි PR කියලා. මේ A සමමායි QR ක කියලමො දැනගත්තෙ කොහොද මේ රූප සටහනේ දීලා තියන එක. එන්න රූප සටහනේ දීලා තියෙන එකක් තමයි අපි මේ ලියලතියන්න. එහ අපි මේ ජාමතික ඔප්පු රම්වලදී හැමවලේම අපි මේේ සම්බන්ධතාවන් ලබාගත්තේ කොහොමද කියලා වරහන්න ඇතුළ ලියන. ඒ සමාමයි කියනක ලබාගත්තේ මේ දීලති දත්වලින් හෙන අපිලියන මේ අපිගත්තේ දත්තේ කියල පෙන්නන්න වහන්න ඇතුේ දත්තේ ලියන. ඒ ට ල්පේන AB කියනේ පාදේ ඉරිකෑලි දෙකින් කපලතිනවා. R කියව් කියන පාදිත් රිකෑලි දෙකින් පපලතියනවා. හෙ AB සමාමයි ආ කිව වෙනවා. අපි දත්තේ තමයි ඒ එකටත් හේතුව මේ සම්බන්ධතාවේ ලබාගන්න ඒවගේ මතමා BC කියන පාදරි ෑලි තුනකින් කපලා තියෙන පිQ කිය පාදරි ෑලි තුනකින් කපල තියනවා එනම් බ.BC සමමානයි පිQ කියල තමයකින් කියන්නේ එනම් BBC සමනයි පිQ හේතුව මොකක් ද දත්තය අපි දීලතියෙනවා අපිට පේන්ඩ දීලතියෝ රයිට හෙන වල දන්න ත්‍රිකෝන දෙක් දැම්මතන තියෙනවා මේ ත්‍රිකෝන දෙකේ පාද සමාන වෙලා තියෙනවා එනම් මේ ත්‍රිකෝන දෙක අංග සමවෙඩ එක අවම අව්‍යතාවක් සපුරල ති නවා එහනම් මේ ්‍රිකෝණන එක අංග සම වෙනවා. එහනම් අපි ලියනවා එම නිසා ABC ත්‍රිෝනේ, අංග සමයි Pීවා ්‍රිකෝණ මොකක්ද අවස්ථාව පාද 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 අවස්ථාව. එතුටවාල්ඩ පේනවා අංග සමයි කියලා කියන වචනය සංකේතුවත් කරන්න මං ගනිත මේය වශයෙන් නැත්තම්ම මේ ගනිතයේ දී භවිතා කරන්නේ සල්ලරේකා කණ්ඩයන් තුනක් සම් සමාන්තරවේදීමෙන්. එකඇන සමාන ලකුණට ල්ක කණ්ඩ දෙකයි අයිති වවෙෙන නමුත් අංග සමක කියෙන සල්රක ක්ඩ තුනක් තියෙන එක තමයි දක්වති ඒ බ ්‍රිකෝනය රිැල්ල තුරක් ස මන්ත්‍ර ඒකින් කියෙන අංග සමයි පිකිවා ්‍රිකෝනය කියලා රයි ීලඟට මේ ත්‍රිකෝනෝල ත්‍රිකෝන දෙයක් අග සමනාට පස්සේ මේ ත්‍රිකෝනය තියෙන විශේෂම දේ තම අනුරූප අංග සමානයනවා මේ ත්‍රිකෝන දෙකේනම් පාදයන් සමාන ඒකන එක අගයක් සමාන වෙලා අවරයි ඉතුරුවන්ග වන ෝොත් සමාන වවා ඒකට හේතුව තමයි මේ ත්‍රිකෝන එකක අංග සමානවීම අපි බල අංග සම ත්‍රිකෝනවල අනුරූප කෝන තමයි සමාන වෙන්නේ මේ අනුරූප කෝන කොහමද හොයන්න කියනෙ එක තමයි අප ඉල්ලඟට දැනගන්නෝනනි යිට අනුරූපකෝන හොන කරම දෙකක් තියෙනවා එකක් මං මුලින්ම කියන්න ඔල්ලට එක මේ විදියටට වල්ඩ පයනවා AC කිය ABC ත්‍රිකෝන AC කියන පාදය සහ A.AB කියන පාදයෙන් තමයි Bඒ කෝනේ සී හැදිලතියන්න. ැන ඒ කියන තැන ෝනය හැදෙන්නේ ඒ සහ ABC කියන පාද දෙක එකතු වෙලා. ඒ වගේම තමා Pකිව ආර්ත්‍රිකෝනේ P කියන පාදය A. පාදයම වගේම එකක්. A.AB පාදේ R කිව් පාදය වගේමයි. එම් පරුයි Rකිව් කියන පාද දෙක එකතු වෙලා හදන P Rකෝනේ කියව් කියන කෝනේ තමයි මේ ඒ කෝනයට අනුරූප වෙන්නේ ඒ ැනෙ ඒ කෝනයට අනුරූප වෙන්නේ R කියන කෝනේ එකැන එක වගේම තියන කඕෝනේ. ABCගේ ඒකෝනයගේමයි PQRවා කියන ත්‍රිකෝනේ කෝනය. හැදිලතිීන විදිහ එකමයි. ඒකෝනයයට ආකනය අුරපයි කියල මෙහමත් අපිට කියන්න පුළන්. වල්ටනවා B කියන ඉරි කෑලි තුනක් ගහල තින පාදයට ඉදිරියන් තමයි ඒකෝනය තියෙන්. ඒවගේම තමයි B. කියන පාදයට සමාන පාදේ තමයි පිකිව් කියල කියන්න ඒම් ප කිව කියන පාදෙට ඉදරියන් තමයි ආර්තියීමම එනා අපිට මෙහමත් හොයන්න පුළුවන් අනරුප කෝන නැත් එකක්ගේ තියෙන කෝන. එන ඒ කියන කෝන්‍යයයි R කියන කෝනයයි. අනපකෝනයනවා එහම් අංග සමත්‍රිකෝනෝල අනරප ෝන සමාණයි කියන අපිට මෙදදි ලාගන්න පුළුවන් ඒක ලබාගන්න මෙහෙමයි ඕල මේ විදියට පාද සමාන ශ්‍රිකෝණ දෙක ඇන්ද මේ අනුරූප කෝන සමානයනවා කියලාලට කෝනමානලින් මෙැන්නො තුොවාගන්න පුළුව. ඒක ප්‍රායුගක වවාලා ගෙදරදි කරන්න රට එහනම් අපි ලියනවා Bඒ කෝනේ C සමානයි R කෝනයක් කියව් එක හේතුව සි විදිට පිලිය න ම මෙතන ලියල නැහවාල ලියන්ඩ අනිවාරං ලිය යුතුයි අංග සමත්‍රි ෝනොල අනුරූප ෝන. ඒ වගේීම තමයි ඒ B කෝන C කියන එකට e, R කෝන ප කියන කෝනේ අනුරූප වෙන. මොකද B කියන එක හැදිල තින විදිහට තමයි Qව කියන කෝනේ හැදිල තියෙන්නේ. අර විදදිහයටටමයි Aාැී පාදයකතු වෙලා Qදයි ි Q පාද එකතුවෙලා එහන කෙ ල ියන් ොන මක්ද අංග සමත්‍රිකෝනල අන්රූප කෝන සමමානයි කියල. ඒ ගේ ම එ ඉතුරන ඕෝන දෙක නිවරෙන් සමානය ියයතුයි ඒදෙක අනුරූප කෝන B ෝන මයි ප කෝනයක් ව්. මේකත් අංග සමත්‍රිකෝනල අනරූප කෝන. මෙතැනද ලලා තවත් ඉතාමන්ු ශේෂයක් දන ගතයුතුයිේ මේ අග සමත්‍රි කෝන දෙකේ. වර්ග පලයන් සමානයනවා ඒවාගේ තම පරිමිතියන් සමානයනවා මේ අංග සමත්‍රිකෝන දෙක අපිට එක මතක සමපාත කරන්න පුළුවන් එහම් මෙන්න මේ කරුණු තමයි වාලා මේ අංග සමත්‍රිකෝනවල දැනගන්නෝනනි පාද 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 අවස්ථාව ගැන දැනගත යුත්තේ ඉතින් අපි තවරුදුරටත් ඉදිරියේදී මේ වගේ අංග සමන අවස්ථා තවතියෙනවා ඒ අපි කතා කරනු ඉදිරි වීඩියෝ තුලින් මං ඒවත් වලට මේ ලිින්ක ෙක් දාන්න උඩින් වාල්ටේවත් ද කරන්න පුළුවන් අපි මේ ගැටලුත් ඉදිරියේදි කතාකරමු. අල තාව ප්‍රශ්ණන යෙනන මටයවරන අපි ඉදිරියේද කතා කරු මේගේ ගනිත මේ සාකච්ඡාවලින්.